අයිබන් සුබ දසක් ප්‍රාර්ථනා කරන අදත් යාපස් බ්ලොග් වල සූදානම් වෙන ඔබට සතියේ සිදුවීම් කිහිපයක් කියන ප්‍රධානම අපි මේ ප්‍රමුඛතම අවධානය යොමු කරගන්න තීරණය කරේ ඒ තමයි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 22 වෙනි. ඔබ දන්නවනේ ලංකාවේ ආණ්ඩුකම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ ගොසිප් තියෙනවා ඒවා සම්බන්ධයෙන් එකිනෙකා කියන කතා තියෙනවා තියෙනවනේ. ඔය ආණ්ඩුකම ව්‍යවස්ථා සම්බන්ධයෙන් අධ්‍යයනය කරන කෙනෙක් විදේශීයකදී ඔහු එරට පුස්තකාලෙට ගිහිලා කියලා තියෙනවා ශ්‍රී ලංකා ආණ්ඩුකම් ව්‍යවස්ථාව තියෙන කොතනද කියලා කිව්වහම ආණ්ඩුකම් ව්‍යවස්ථාව තියෙන කොටසට යන්න කියලා ඔහු එතෙන්ට ගියාම එතන ඉන්න නිලධාරියෙන් අහලා තියෙනවා ශ්‍රී ලංකාවේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව තියෙනවද කියලා ඔහු කියලා තියෙන්නේ සතිපතා වාර ප්‍රකාශන තියෙන තැන බලන්න අපි සතිපතා වාර ප්‍රකාශන ඉක්තු කරන්න නැහැ කියලා මොකද එතරම්ම වාර ගණක් 1978 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගෙනාවු ආණ්ඩුකම් ව්‍යවස්ථාව අඬ දාලා දැන් 22 වෙනි පාරටත් අඬ දානවා සාමාන්‍යයෙන් කමිසියක් කලිසමකවත් උතරම් ප්‍රමාණයක් අඬ දාන්නේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවට කෙසේ වෙතත්. එතකොට මේ 78 ව්‍යවස්ථා සම්බන්ධයෙන් දැන් ඇවිල්ලා තියෙන තැන තමයි ආණ්ඩුකම ව්‍යවස්ථාව 22 වෙනි වතාවට කරන සංශෝධනය. ඒ සංශෝධනය සම්බන්ධයෙන් සංශෝධනයේ අදාළ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් දක්වා වෙනස් කළ යුතු තැන් සහ වෙනස් විය යුතු තැන් සම්බන්ධයෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාවට එකඟ නොවන කාරණා සම්බන්ධයෙන්. එතකොට ඒ සම්බන්ධයෙන් සංශෝධනයේ තමයි ඊයේ සහ අද, ඒ කියන්නේ සැප්තැම්බර් 6 සහ 7 අද දෙදින පාර්ලිමේන්තුවට ගැනීමට නියමිතය තිබුණේ. ඔබ දන්නවා මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රමුඛතම මුඛ්‍යතම ඉලක්කය වෙලා තිබුණේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දේ තමයි මොකද ඒක ගෙනාවේ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයතුමා තමයි මේක මේ ලියවිල්ල සකස් කරලා තිබුණේ ඉතින් ආණ්ඩුවෙන් ගේන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ගැන ආණ්ඩුවේ එකඟතාවයක් නොතිබීම නිසා තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය කල් දැමුවේ. ඒ කියන්නේ ඊයේ සහ අද ගන්න තිබුණු විවාදයේ කල් දැමුණ ලැබුවා. මේ පිළිබඳ ප්‍රවෘත්තියක් තිබෙනවා. අපි මේ ප්‍රවෘත්තිය උපුටා ගන්න ලැබුවේ FI News ශ්‍රී ලංකා වෙතින්. 22 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ ලබන සතියේ කල් දැමීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව 6 වෙනිදා තීරණය කළ බව පැවසෙනවා. විවාදයේ ලබන සතියේ 18 සහ 19 දිනවල පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 22 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ ඊයේ සහ අද ඒ කියන්නේ 6 සහ 7 පැවැත්වීමටයි මුලින් තීරණය කර තිබුණේ මෙම පනතට ආණ්ඩු පාර්ශවයම බොහෝ දෙනෙකු කවුරුවත් නෙමෙයි ආණ්ඩු පාර්ශවයම ආණ්ඩුවෙන් තමයි කියන්නේ බොහෝ දෙනෙකු විරෝධතාවයට විරුද්ධත්වයට පත් කිරීමනි පළ කිරීම නිසා පනත විවාදයට ගැනීම මෙතේ මෙසේ කල් දෙමූ බවයි රජ ආරංචි මාර්ග කියන්නේ මේ පනත් කැටුම්පත ජනමත විචාරණයෙන් නොගොස් සම්මත කරන්නේ නම් සංශෝධනය කළ යුතු කරුණු ගණනාවක් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් කථානායකවරයාට බසුගෙදා බාර දෙන ලැබු කියන තමයි මේ ප්‍රවෘත්ති තිබෙන්නේ ඊට පස්සේ අද වෙනකොටත් මේ ප්‍රවෘත්තියේ මේක යාවත් කාලින් වෙලා තිබෙනවා මේ ප්‍රවෘත්තියම මේ 18 සහ 19 ස්ථිර වුණා ඒ දින මේක ගන්නවා කියන කතාව තිබුණා හැබැයි මේක සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අහනකොට මුලින් තිබුණේ පාර්ලිමේන්තුව මේක ගේනවා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට මේක ඇතුල් කරලා තිබුණා පාර්ලිමේන්තුවට මේක ගේනවා හැබැයි ටිකක් වෙලා යනකොට පාර්ලිමේන්තුව පටන් අරගෙන ඊයේ විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා අග්‍රාමාත්‍ය රනිල් සමාවන්න කියවෙන්නේ අග්‍රාමාත්‍ය කියලා ඒ කියන්නේ ලංකාවේ ලෝක වාර්තාවක් නේක රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයෙක් විදියට වාර්තා පිට වාර්තාල් තියලා තියෙනවා. ඒ නිසා කියවෙන්නෙම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. ඉතින් සමාවෙන්න විධායක ජනාධිපතිතුමනි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට සිද්ධ වුණා. ඔහු ඇවිල්ලා විශේෂ ප්‍රකාශයක් කළා පාර්ලිමේන්තුවේදී. ඒ ප්‍රකාශයෙන් පස්සේ තමයි ව්‍යවස්ථා සංශෝධන 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතාව තවදුරටත් කල්ලාමා ගන්න ආණ්ඩුවට සිද්ධ වුණේ. පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා නීතිඥ සාගර කාර්යවස මහ ජාතික ලැයිස්තුවෙන් පොහොට්ටු පත් කරපු මන්ත්‍රීවරයා ඔහු ඇතුළු කණ්ඩායමක් මේකට විරුද්ධයි කියන එක විපක්ෂයෙන් ආවා. ඊට පස්සේ ආණ්ඩුපක්ෂයේ පැත්තෙන් ඔහු පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. ඔය එළියට හිටියේ පාර්ලිමේන්තුවේ එළියේ. ඊට පස්සේ ඔහු ඇතුළට ඇවිල්ලා කිව්වා මගේ නම සඳහන් වුණා ඉන්න වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා. අපි මේකට විරුද්ධ නැහැ සමහර තැන්වලට එකඟ නැහැ කියන එක තමයි ඔහුගේ පැත්තෙන් ආවේ. හැබැයි ඊළඟට ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච විපක්ෂයෙන් ගන්නා කණ්ඩායමේ සමහර දෙනෙක් විශේෂයෙන්ම මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා අපි දන්නවා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයා චන්න ජයසුමන මහත්මයා කියන්නේ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක්. ඔබ දන්නවා අපි දන්නවා ඔහුට හුඟක් දේවල් කියන්නේ සිහිනෙන් එහෙම නැත්නම් නිඳ ගියාට පස්සේ සමහර දෙවිවරු ඇවිල්ලා එනිසා එහෙම කිව්වත් දන්නේ ඔහු කියන්නේ මේ ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනය ඇතුළට ආවොත් එහෙම ඒකීය රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නේ අපි ඒකට විරුද්ධ වෙනවායි කියලා. හැබැයි ඔහුගේ කණ්ඩායමේ ඒකීය රාජ්‍ය සම්බන්ධ සංවාදයේ ඉස්සරහම ඉන්න කෙනා තමයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා. ඔහු ඒකීය රාජ්‍ය වෙනුවට එක්සත් රාජ්‍යයක් පිළිබඳ ශ්‍රී ලංකා එක්සත් රාජ්‍යයක් පිළිබඳව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්මත කරපු පුද්ගලයා මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කියන්නේ. ඒ විතරක් නෙමෙයි ඒකීය සහ එක්සත් කියන රාජ්‍ය ක්‍රම දෙක පිළිබඳව විවාදයේ ඉස්සරහම හිටපු කෙනෙක් තමයි ඩිලාන් පෙරේරා මහත්මයා. ඩලස් අලාප් පෙරේරා මහත්මයා.
ඒ වෙනුවට දැන් ඒ කණ්ඩායම නියෝජනය කරමින් මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා කියනවා මේකට ඒකේ රාජ්‍යයට හානියක් සිද්ධ වෙනවා නම් හෝ ඒකේ රාජ්‍ය පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා නම් මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවට ඕන එකග වෙන්නේ නැහැ. උන් එකට විරෝධය දක්වනවා කියලා. මොකද ආණ්ඩුකම් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ විවේචනය තිබුණ එක කාරණයකට දැන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු වෙලා ඉඳිමින්ම විපක්ෂය අසුන්ගත් කණ්ඩායමට අර සලහපරම ජීඑල් පීරිස් මහත්මයා ඊළඟට චරිත හේරත් මහාචාර්ය චරිත හේරත් මහත්මයා මහාචාර්ය චාන ජයසෝන මහත්මයා ඩිලන් පෙරේරා එමෙතුවා හැබැයි මම කියන්නේ අපි ගත්තොත් පාර්ලිමේන්තු ඒ අසුන්ගත් මන්ත්‍රීවරයෙක් විදිහට ආව පිළිවෙලට ගත්තොත් අපි මේ කියන පිළිවෙල නෙමෙයි ඊට උඩට ගොඩක් උඩට එන්න ඕනේ ඩිලන් පෙරේරා මන්ත්‍රීවරයාව කොහොම හරි මේ කණ්ඩායම ඇතුළේ නම් තමයි චාන ජයසෝන මහත්මයා මේ කතාව කියලා දෙන හැබැයි අපි දන්නේ නැහැ චාන ජයසෝන මහත්මයා මේක කියන්නේ සා මේක කිව්වේ මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේදී ඒකට ඒ කණ්ඩායමේ සාමූහික එකඟතාවයද නැද්ද කියන එක සාමූහික එකඟතාවයද නැද්ද කියන්නේ දන්නේ නැහැ ඒකට තව ඒක තවම පැහැදිලි කරෙත් නැහැ කවුරුවත් ඒ නිසා ඒ කාරණේ සම්බන්ධයෙන් අපිට පැහැදිලි අවබෝධයක් නැහැ ඉතින් මේක ඒ කණ්ඩායමේ ඇතම් දෙනෙක්ගෙන් අහපුවාම ඇතම් දෙනෙක් කියන කතාව තමයි මේක සම්බන්ධයෙන් අපේ එකඟතාවයක් නැහැ කියන එක. ඒ ඇතම් එකඟතාවයක් කියලා කිව්වේ චන්න ජයසුමන මහත්මයා ඉදිරිපත් කරන තර්කයේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒකේ රාජ්‍යයක් කියන කාරණේ සම්බන්ධයෙන් දැන් මේ අහපෝ සැරයක් එනවා. දැන් අහපෝ සැරයක් එනවා රට අවුරුදු 30ක විතර යුද්ධයකට පස්සේ මේ ඒකීය එක්සත්භාවය බෙදා ගන්න ලැහා ගන්න ගැටලුවට උත්තරයක් හොයා ගන්න බැරි වෙච්ච රට දැන් අහපෝ එතෙන්ට ගෙනියන්න හදනවා මහාචාර්ය චන්න ජයසුමන මන්ත්‍රීවරයා කියලායි අපට නම් හිතෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ එතුමාට කවුද මේ කෑල්ල කිව්වේ කියලා. එතුමාට තියෙනවා මං හිතන්නේ මේ ලියවිල්ල සෑම සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අතරේම තියෙනවා. මේ සංශෝධන ව්‍යවස්ථා සංශෝධන ලියවිල්ල. ඒ නිසා එතුමාට මේක බය වෙලා වගේ කියන්න ඕනේ නැහැ. මේකේ තිබුණොත් කියලා කියන්න ඕනේ නැහැ. අරගෙන බලන්න පුළුවන් කියවල බලන්න පුළුවන් මොමද අපි දන්නේ එහෙම තිබියදිත් ඇයි මේ විවස්සා සංශෝධනයේ සම්බන්ධයෙන් මෙවැනි අදහසක් තිබුණේ කියන එක කොමුණත් රටේ තියෙන දේ තමයි බහුතර ජනයාගේ මතය කියන කාරණේ ගත්තොත් මේ බහුතර ජනයා කිව්වම 69 ලක්ෂයක් එහෙම කියලා නැහැ නේ කිව්වට 69 ලක්ෂය ඇතුළත් ගිරවපු යෝජනාව තමයි ඊට පෙර අපි කියමු උදාහරණයක් ඇටියට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ 78 වෙනි පටන් ගත්ත කාල සීමාව පාලනය අවසන් වුණේ ඔහු ඊළඟට ආර් ප්‍රේමදාස මහත්මයා ඊළඟට ඩී.බී. විජේතුංග මහත්මයාගෙන් පස්සේ තමයි මේක අයින් වෙන්නේ අවසන් වෙන්නේ 94 දී 94 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරයේ බස්නාහිර පළාත් සභා මහ ඇමතිවරයේ වෙලා අවසන් වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයේ එහෙම නැත්නම් ජනාධිපති ධුරයට ඉල්ලුවට පස්සේ එතුමියට තිබුණ දේ තමයි එතුමියත් කිව්ව දේ තමයි ඉල්ලද්දි මැතිවරණයට ඉදිරිපත් වෙද්දී අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පස්සේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් විශේෂයෙන්ම විධායක ජනාධිපති ධුරයේ බලතල සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කළා. ඇය ඇතුළත් වෙලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පංතියේ ප්‍රමුඛ සංධානය ගැන පෙනී හිටියා. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් පස්සේ මැතිවරණයට ඉදිරිපත් වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්මිය එතුමාත් ව්‍යවස්ථා සංශෝධනයක් විශේෂයෙන්ම විධායක ජනාධිපති ධුරයේ බලතල සම්බන්ධයෙන් ප්‍රශ්න සම්බන්ධයෙන් එතුමාත් ප්‍රකාශ කළා. ඊට පස්සේ සරත් ෆොන්සේකා මහත්මයාගේ ඒකෙත් තිබුණා මේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒ වෙලේ මේ මෙතිවරණ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච තරඟ කරපු ඒ අතරමඟ කාලෙදී රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔහුත් ඒ කාරණේ ගැන කිව්වා. ඊටත් පස්සේ ගත්තොත් මේ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා යහපාලනේ හදාගෙන ආපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔහුත් මේ කාරණේ සම්බන්ධයෙන් කිව්වා ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිව සතු බලතල අඩු කරන්න ඕනේ කියලා. ඊටත් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එයත් නැතිවරණ ඉදිරිපත් වෙනකොට ව්‍යවස්ථා සංශෝධනය ගැන කිව්වා. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය ලංකාවට මැජික් එකක් නෙමෙයි. අලුතෙන් හපු වචනයක් නෙමෙයි. ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් ඕනේ කියලා කියන්නේ 30 වසරක් ගිය ව්‍යවස්ථාව 34කට වැඩි 78 ඉඳන් මේ දක්වා එන ඇදී එන ව්‍යවස්ථාව 21 පාරක් අණ්ඩ දාලා තියෙන නිසා 22 වෙනි පාරට අවසන් අණ්ඩේ දාලා හරි අලුත් ව්‍යවස්ථාවක් රටට යන්න ඕනේ. මේ තියෙන ප්‍රශ්නවලට මේ තියෙන ආර්ථික ගැටවලට මොකද ලෝකෙ දැන් වෙනස් වෙනවනේ. ලංකාව ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 1978 මේ ව්‍යවස්ථාව ගේනකොට ලෝකෙ තත්ත්වය වෙනස්. රටේ තත්ත්වය වෙනස්. හැබැයි දැන් ලෝකෙ තත්ත්වය ඊටත් වැඩි පිමිගානකින් වෙනස් වෙලා රටේ තත්ත්වයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ අදට ගැළපෙන ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙනවා රටට. අද තියෙන ආර්ථික අරමුදේ, අද තියෙන අධ්‍යාපනයේ පිළිබඳ අරමුදේ, අද තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීගේ පත්වීම් පිළිබඳ අරමුදේ, අද තියෙන පක්ෂමාරු කිරීම පිළිබඳව තියෙන අරමුදේ, අද තියෙන ආණ්ඩු පක්ෂයේ විපක්ෂයට කතා කරන්න කාලේ නොදීම සම්බන්ධයෙන් තියෙන අරමුදේ, අද තියෙන ඇමතිවරු ගාන සීමා කර ගැනීමට නොහැකි කාරණේ පිළිබඳ තියෙන අරමුදේ, මේ වගේ අරමුද ගණනාවක් තියෙනවා. ඒ නිසා මේ අරමුදට මුහුණ දිය හැකි ශක්තිමත් ව්‍යවස්ථාවක් රට රෝණ කරනවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ රටේ දැනුමක් තියෙන අවබෝධයක් තියෙන කිසිවෙක් විරුද්ධ වන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ
මේක ලස්සන ප්‍රශ්නේ තමයි ජනාධිපති බලතල වැඩි කර ගන්නා සංශෝධනයට අත උස්සපු අයත් ඒක අහපෝ කපන කොට අත උස්සපු අයත් අහපෝ ඒක වැඩි කර ගන්න කොට අත උස්සපු අයත් දැන් අහපෝ කපන කොට අත උස්සන්න බලාගෙන ඉන්නේ නැත් මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවා ඒ කියන්නේ මොකද්ද මේවා නිකන් සිග්නල් කණු අර තියෙන්නේ කොච්චිය යනකොට ප්‍රධාන පාරිසර සිග්නල් කණු තියෙන්නේ කොච්චියක් යනකොට පාත් වෙනවා ගියාට පස්සේ කෙලින් වෙනවා කොච්චියක් යනකොට පාත් වෙනවා ඒ වගේ තමයි තමන් ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට මොකක් හරි ලියවිල්ලක් ගිරාපුවම ව්‍යවස්ථා සංශෝධනයක අත උස්සනවා ඊට පස්සේ බැලින්නම් ඒකේ තියෙන එක වැරදි ඒක වෙනුවට මේක අපි ආයෙ කරමු කිව්වා ආයෙ අත උස්සනවා නෑ නෑ ඒක නෙමෙයි ආයෙ පරණ දැනගෙන යන්නු කිව්වම ආයෙ අත උස්සනවා පෞරුෂය කෝ මෙයාගේ දේශපාලන පෞරුෂය දේශපාලන දැනුවත්භාවය කියන එක අතාරිනු අපි දේශපාලන පෞරුෂය කියන එක තමන් පෙනී හිටින්නේ මොකක් වෙනුවෙන්ද කියන එක හෘද සාක්ෂිය පැත්තකින් තියමු හෘද සාක්ෂිය බුද්ධිය මොලේ ඔය පැත්තකින් තියමු ගලවලා තියෙනවනේ පාර්ලිමේන්තුයයිද වගේ කතා තියෙනවනේ අපි අතරනේ හෘද සාක්ෂියක් තියෙන මිනිහේ පාර්ලිමේන්තුයයිද ඔළුවක් තියෙන මිනිහේ පාර්ලිමේන්තුයයිද වගේ කතා තියෙනවනේ නිසා ඒක පැත්තකින් තියන්න හැබැයි තමන් අත උස්සන්නේ මොකටද කියලා අවබෝධයක් නැත්තුව නිකන් හිතන්නකෝ 18 19 20 21 22 මේ සියල්ලට පොලිමේ අත උස්සන മന്ത്രിවරු ඉන්නවගෙන කියන පාර්ලිමේන්තු එකම පනතේ තැන් තැන් වල වෙනස්කම් අඩු වැඩිකම් කරනකොට අත උස්සන ලෑස්ති වෙලා ඉන්නවා විහිළුවක් නෙමෙයිද අහලා බලන්න මේ മന്ത്രി කෙනෙක්ගෙන් ගිහිල්ලා තමන්ගේ මහජන නියෝජිතයෙක් අහලා බලන්න ඇයි ඔය අරකට උස්සල මේකටත් උස්සන්නේ කියලා මොනා කරන්නද බං පක්ෂේ කියනවා මන්ට උස්සන්න එනවා ඒකද උත්තරේ ඒක තමයි ඇත්ත කතාව මේ විවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කොහොමද අපි දන්නවා මේ විවස්ථා සංශෝධනේ ආණ්ඩුව ගේන්නේ හැදී ආණ්ඩුව උඩ දදා කියන්නේ විධායක ජනාධිපති බලතල පිළිබඳව ඒ විතරක් නෙමෙයි ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ද්විත්ව පුරවැසිභාවය ඔබ දන්නවා අපි දන්නවා කාටද මේක ඉලක්ක වෙන්නේ කියලා මේක ඉලක්ක වෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාට ඒ කියන්නේ පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයාට තමයි මේක ඉලක්ක වෙන්නේ මේ විදිහට තමයි 18 වෙනි සංශෝධනයේ ඉඳලා පටන් ගත්ත මේ සෙල්ලම 22 වෙනි සංශෝධනයේ දක්වා යදීවිලා තිබෙන්නේ දැන් මේක 18 සහ 19 කියන දෙදිනට පිටිපස්සට තල්ලු කරලා තිනවා අර අපි තියෙන පොඩි කාලේ තිනවා ගෙවල් වල ගහලා උළුස්සේ බාලගිරි දෝෂේ අද නෙමෙයි හෙට කියලා අර දරුවගේ දරුව අන්නන්නේ බාලගිරි නිසා කියනෝනේ බාලගිරි නිසා තමයි චනජයසුමුණ මහත්තයා එහෙම බාලගිරි හම්බෙලා තියෙනවද දැන් නැහැ මොකද බොහෝ නාත දෙවියන් එහෙම හම්බෙන්නේ ඉන්න චනජයසුමුණ මහත්තයා සමහරට බාලගිරිත් හම්බෙලා තියෙනවා දෙවියොත් එක්කලා ගනුදෙනු කරනකොට එහෙමනේ තියෙන්නේ නේ ඉතින් එහෙම හම්බෙලාද දැන් නැහැ කොහොමද මේ ව්‍යවස්ථා සංශෝධනයේ කියන්නේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නම් තියෙන්නේ බාලගිරි දෝෂය කියලා තමයි අපිට හිතෙන්නේ මොකද ඉවරයක් නැහැ මේක කල් යන එක විතරයි කියන්නේ මේ බාලගිරි දෝෂය ඇත්තේ තමයි සපුගස් කන්ද කණිජ තෙල් පිරිපහදු සංකීර්ණය පෙට්‍රෝලියම් එකක් කියලා අපි කියන්නේ සපුගස් කන්දේ මේ පෙට්‍රෝලියම් ආයසරයක් වහලා දාන්නේ බොරතෙල් ගෙනල්ලා පිරිපහදු කරලා ලංකාවේ අලෙවි කරන්න තියෙන එක මේක වහලා දානවා ඇයි කියලා අහපුවම පාර්ශ්ව දෙකක් දෙවිද දෙවි දෙයාකාරක උත්තර දෙනවා මේ ඉතිහාස කතා ඉත ආසන දවස්වල ගත්තොත් එහෙම ඉෂේ බාර ඇමති කංචන විජේසේකර මහත්මයා කියන්නේ ඩොලර් නැහැ බොරතෙල් ගේන්න නිසා වැහුවා ඊට පස්සේ අනිත් පාර්ශ්වලින් කියන කතාවක් තමයි මේ ගේන්නේ සල්ප බහුල එතරම් සුබදායක නොවන බොරතෙල් කියන කතාව මේ කියන්නේ මේ 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 આવට සපුකස්කන්ද ප්‍රදේශය આવට පහුගිය කාලයේ පුරා ඉතාමත් දැඩි දුර්ගන්ධයක් පැතිරලා ගියා. ඉතින් සරලව කියනවනම් කුණු බිත්තර ගඳ කියලා අපි කියන්නේ. කුණු බිත්තර ගඳ කියන තරමටම හුස්ම ගන්න අපහසුතාවයක් සපුකස්කන්ද මාබිම් පාර පට්ටිවිල සපුකස්කන්ද හන්දිය ඔය මේ මේ આવටම බටලන්ද මේ આવට ගත්ත බටලන්ද ගොම රනිල් ක්‍රොස්ගේ මහත්මයා මතක් කරන්න එපා අපි මතක් කරේ නෑ. ඉතින් මේ આવට ගත්තාම මේ දැඩි දුර්ගන්ධයක් පැතිරලා ගියා මාකොල දක්වා මැදි ගාව. ඉතින් මේ පැත්තේ මිනිස්සු මේ සම්බන්ධයෙන් පරිසර සංවිධාන වලට පරිසර අධිකාරියන්ට තැන් තැන් වලට පරිසර සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කරා. ඒ අයගේ චෝදනාව තියෙන්නේ සහ කරිජෙතෙල් සම්බන්ධව විපක් මේ වෘත්තීය සමිතියක් විදිහට මේ රන්වල මහත්මයා අසෝක රන්වල මහත්මයා නම් කියන්නේ මේ මේ තියෙන මේ ගෙන්නලා තියෙන්නේ බාල වර්ගයේ බොරතෙල් නැව දිගින් දිගටම එන්න පටන් ගත්තා ඇමතිවරයා රූපහණේදී පට්ටපල් බොරු කියන්නේ කියලා අසෝක රන්වල ආචාර්ය අසෝක රන්වල මහත්මයා කණිජ තෙල් පොදු සේවක සංගමේ සභාපතිවරයා ඔහු කියනවා මේ ගෙන්නලා තියෙන්නේ බාල පෙට්‍රල් බාල බොරතෙල් ඒ නිසා තමයි මේ දුගඳ එන්න පටන් ගත්තේ අහලා පහලා කියලා ඒ ප්‍රදේශය ඇගෙන් වොයිස් කට් අරන් තිබුණා රූපහණි නාලිකාවල් ගිලේ ඒත් කොහොම මේ දුගඳ දරා ගන්න බෑ කියලා 22 වෙනි සංශෝධනයේ එනකොට පෙට්‍රෝලියම් එක වැහෙනවා. ෂොක් නේ. 22 එනවා පෙට්‍රෝලියම් එක වැහෙනවා. ඒ අතර පෙට්‍රෝලියම් එක වැහෙනකම් 22 කල් යනවා. ඉතින් හරි අපූර්වයි, හරි ලස්සනයි, හරි සුන්දරයි මේ වගේ දේවල් කල්පනා කරලා බලනකොට. ඉතින් ගඳ ගහන පෙට්‍රල් බොරතෙල් ගෙනල්ලා අහල පහල ඉන්න මිනිසුන්ට ඒකට ඉවසන්න බැරි වෙච්චා. මොකද දන්නවද? ওই කණිජ තෙල් නීතිගත් සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවය කරන බොහෝ දෙනෙක් ওই ඒවට පදිංචි කරුවන්.
ස්ථිර පදිංචි කරුවා ස්ථිර කිව්වට ඔය අපි දන්නවා අනුරුද්ධ රත්වත්තේ ඇමතිවරයා ඒ නුවර ඔහු මේ විශේෂ බාර ඇමතිවරයා විදිහට ඉන්නකොට ඔහුගේ පලාතේක බොහෝ දෙනෙකු පෙට්‍රෝලියමකට පැටෙව්වා ඒ පැටෙව්වට පස්සේ අය සබුකස්කන්දාවට පදිංචි වුණා බෝඩින් කාමර අරගෙන ඊට පස්සේ ඒ ගෙවල් වල ඉන්න අයත් එක්කලා බෝඩින් වල ඉන්න අයත් එක්කලා අවහා විවාහ වුණා කසාද බැඳගත්තා ඒ නිසා දැන් ඒගොල්ලෝ එයාවට පදිංචි වෙලා තියෙනවා ඒගොල්ලන්ටත් මේ ගඳ එනවා ගඳ නේනවා නෙමෙයි එතකොට ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ එළියට ඇවිල්ලා කියනවා මේ ගෙන්නලා තියෙන්නේ බාල බොරතෙල් කියන එක. මේ තමයි මේ සතියේ තියෙන්නේ. ඊළඟ සතියේත් අපි මේ වගේ කාරණා ටිකක් එක්කලා එකඟ වෙමු, කතා කරමු, කොහොමද කියලා හිතාගමු, හොයලා බලමු. ඒකක් නෙමෙයි හැමදාම අපි ඔබට ප්‍රාර්ථනා කරනවා සුබම සුබ සුවදායි සතියක්.